යාළුවනේ මේ වැදගත් දෙයක් කියන්න මම පෙරේදා මට ඉස්කෝලේ යන වයසේ සාමාන්‍යයෙන් අවුරුදු 12ක වගේ පොඩි පිරිමි ළමයෙක් හම්බ වුණා. ඉතින් මම ඒ පිරිමි ළමයාත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්න ගමන් මම අහුව පුතේ ඔයා මේ ටික්කෝ වතුරට දාලා තියනවද කියලා. මොකද එයාට ඒ දවස්වල මේ ඉස්කෝලේදී උගන්වලා තිබුණේ මේ මොනවාද පැලෑටි වලින් බීජ ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන පාඩම තමයි එදා දවසේ යාළට ඉස්කෝලේ උගන්වලා තිබුණේ. ඉතින් මම එයාගෙන් අහුවා බීජ ව්‍යාප්ත වෙන ක්‍රම මොනවද පුතේ කියලා. එයා ඉතින් ඒ ක්‍රම ටික ඔක්කොම කියාගෙන ගියා. ඒ වෙලාවේ මම එයාගෙන් අහුවා පුතේ ඔයා එතකොට මේ ගෙදර ගිහිල්ලා ඔවා ප්‍රායෝගිකව කරලා බලලා තියෙනවද කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ අපිට එහෙම කරන්න ඉඩපාඩු නෑ ගෙදර, මොකද අපේ වත්තේ ඒ කියන දේ ගස් කොළන් නැහැයි කියලා කිව්වා. ඉතින් යාළුවනේ ඒ වෙලාවේ මට මතක් වුණා අපි පොඩි කාලේ ඇත්තටම මං ළමයගෙන් අහුවා ටික්කෝ වතුරේ දාලා තියෙනවද කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ කියලා. ඉතින් මං ඊට පස්සේ කල්පනා කරා දැන් කාලේ ළමයි සාමාන්‍යයෙන් ටික්කෝ වතුරේ දාලා නැතුව ඇති සමහර වැඩි හිටියොත් මං හිතන්නේ ඒ ටික්කෝ වතුරේ දානවා කියන දේ කරලා නැතුව ඇති. ඉතින් යාළුවනේ ඇත්තටම මේ සමහර අය මම මේ කියන එක දන්න කට්ටිය ඇති, සාමාන්‍ය මගේ වයස වගේ ඉන්න කට්ටිය නම් මේක දන්නව ඇති. ඇත්තටම යාළුවනේ ටික්කෝ වතුර දානවා කියලා කියන්නේ ටික්කෝ කියලා වල් පැලෑටි වර්ගයක්. ඉතින් ඒ වල් පැලෑටි වර්ගය මම අද ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි ඔය අපි කතා කරන ටික්කෝ කියන වල් පැලෑටිය තමයි මෙන්න මේක. මේකට විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් මේක හඳුන්වනවා. නමුත් මේ අපි ඉන්න ප්‍රදේශයේ මේක ටික්කෝ කියන නමෙන් තමයි අපි පොඩි කාලේ අඳුරගත්තේ. ඉතින් යාළුවනේ මේක අපිට අපේ විද්‍යාගුරුතුමා අපේ ඉස්කෝලේ උගන්වනකොට ස්පෝටණය කියන ක්‍රමයෙන් කොහොමද බීජ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කියලා උගන්නද්දී අපිට මේක ප්‍රායෝගිකව අපේ ගුරුතුමා කරලා පෙන්නුවා. ඉතින් යාළුවනේ ඇත්තටම මෙන්න මේකට තමයි මේ ටික්ක කියලා කියන්නේ. මේක නම් දැන් මේ අමුයි. නමුත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේකේ මේ වියලිච්ච වේලුණු ගෙඩියක් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේක තමයි හොඳට වේලුණ ගෙඩියක්. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේකේ බීජ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ මේක හොඳටම වේලුණාට පස්සේ. මේකට වතුර එහෙම නැත්නම් වැහි කාලේ පටන් ගත්ත ගමන්ම මේක පුපුරනවා. පුපුරලා මේකේ බීජ හතර වටේ විසිරෙනවා. ඉතින් අපි පොඩි කාලේ කරන්නේ මේක අරන් ගිහිල්ලා වතුර එකකට දාපු ගමන් මේක පුපුරලා ඇට හැමතැනම විසිරෙන එක අපි බලාගෙන ඉන්නවා. මේක හරියට මෝටාර් එකක් වගේ තමයි මේකේ හැඩය තියෙන්නේ. ඉතින් ඒ මට කතා කරපු ඒ පිරිමි ළමයා ඒක දැකලා තිබුණේ නැහැ. ඉතින් මට ඒ වෙලාවේ හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද අද කාලේ ගොඩක් ළමයි බාහිර පරිසරෙත් එක්ක ගොඩක් සම්බන්ධයක් නැති නිසා ඉතින් මට හිතුණා මේක කරලා බැලුවොත් හොඳයි කියලා, කරලා පෙන්නුවොත් හොඳයි කියලා මේ හැමෝටම බලන්න. ඉතින් යාළුවනේ එහෙනම් අපි දැන් මේක වතුරට දාලා බලමු මොකද්ද මේකට සිද්ධ වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ දැන් වතුර භාජනයක් තියෙනවා. ඉතින් අපි මේ වතුර භාජනයේට මේ ටික්ක මේ විදිහට දාලා අපි බලමු. ඊට පස්සේ අන්න පිපුරුවා වතුර භාජනයේට දැම්ම විතරයි ඒක පිපුරුවා. අන්න බීජ දැන් වතුරේ ගිලෙනවා.
ඇත්තටම මේක සිද්ධ වෙන්නේ වැහි කාලේ වෙනකොට මේකට වතුර බින්දුවක් වැටිච්ච ගමන් පිපිරලා හතර වටේම විහිරලා යනවා. මේ බලන්න යාළුවනේ. ඉතින් මෙන්න මේකට තමයි අපි පොඩි දවස්වල ටික්ක වතුර දානවා කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධව දන්නේ නැති අයට දැනගන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක කරේ. එහෙමනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.